අයිබෝන් නිවුස් සෙන්ටර් සමගින් එක්වන ඔබ ආදරෙන් පිළිගන්නවා. අපි ආරම්භයේදී ඔබට මතක් කරනවා නිවුස් සෙන්ටර් සහ නිවුස් සෙන්ටර් අන්ලිමිටඩ් නාලිකා subscribe කරන්නට කියලා. අද දවසේදී අපි සූදානම් වන්නේ සුපුරුදු පරිදි The News Week සතියක් පුරාවටම රටේ දේශපාලන පිටියේ වගේමයි ආර්ථිකයේ මේ සියලු කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට ඒ වගේමයි සතියක් පුරාවටම පුවත්පත්වල ඒ වගේමයි සියලු ජාතික මාධ්‍යවල වාර්තා වූ කාරණා සම්බන්ධයෙන් ටිකක් විශ්ලේෂණයක් ඇතුව කතා බහ කරන්නට අද දවසේදී අපි සූදානම්. ඒ සඳහා එක්වන සුපුරුදු පරිදි මාධ්‍ය විදී කුලස්ත්‍රී කාර්යවසම් අයිබන් කුලස්ත්‍රී. අයිබන් කුලස්ත්‍රී ගෙවුණු සතියේ වෙත අවධානය යොමු කරද්දී යලිත් පාර්ලිමේන්තුවෙන් පිටත ක්‍රිකට් ගැන සෑහෙන කතා වුණා. ඒකට මේ ලෝක කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමත් හේතුවක් වන්නට ඇති. කොහොම හරි ශ්‍රී ලංකාවට මේ තරගාවලියේ අත් වූ ඉරණම හින්දම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ මේ දවස්වල ගිනියම් වෙලා තිබෙනවා. ඒකට ක්‍රීඩා අමාත්‍යවරයාත් මේ යුද්ධයට එකතු වෙලා ඉන්නවා. ඊට අමතරව පාර්ශ්ව ගොඩක් දැන් යුද්ධයට ඇවිල්ලා ඉන්නවා. අඩුමතර මේ කියනවා ජනාධිපතිවරයාත් දැන් මේ යුද්ධයේ කොටස්කරෙක් බවට පත් වෙලා තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේදී හරිම ප්‍රනාන්දු අමාත්‍යවරයා කිව්වා ජනාධිපතිවරයා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා නැත්නම් BCCI ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයාට දුරකථනයෙන් කතා කරා මේ තහනම සම්බන්ධයෙන්. ඔවුන් යම් බියක් පළ කළා මේ හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් වීම හරහා ඉදිරියේදී ටිකක් දරුණු ප්‍රතිවිපාක අත්විඳීවි කියන ඉරණම. කොහොම හරි ක්‍රීඩා අමාත්‍යවරයාත් මේ කතා කරන පාටක් පේන්න නැහැ. ක්‍රිකට් ආයතනයත් මේ සම්බන්ධයෙන් ඔවුමුත් ඉවත් වෙනවා හෝ මේ සටනින් ඉවත් වෙන ගතියක් පේන්න නැහැ. කොහොම හරි අර රටේ වෙන ප්‍රශ්න වගේ මේකත් අවුල් ජාලාවක් බවට පත් වෙමින් පවතින බව තමයි පේන්නට තියෙන්නේ. ඔව් මංජල, දැන් ක්‍රිකට් මේ අර්බුදයේ එක කඳවුරක් ක්‍රීඩා ඇමතිවරයා අනිත් කඳවුර ආණ්ඩුව වගේ තමයි තියෙන්නේ. ආණ්ඩුව දෙකට බෙදලා ආණ්ඩුවට ඉවර රොෂාන් රණසිංහ වගේ තියෙන්නේ. ඉතින් දැන් මේකේ මේ එක එක සිදුවීම් වෙන වෙනම අරගෙන කතා කරන්න බැරි තරමට මේක අර්බුදයක්. ඒ කියන්නේ එයාගේ වැරදි, එයා පැත්තේ මේ පැත්තේ හැම පැත්තකම වැරදි තියෙනවා. සමහර තැන්වල මේ දෙපැත්තම නිසි අවබෝධයක් නැහැ මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් තියෙනවා. ඉතින් දැන් මේකේ දැන් මට පේන්නේ නම් ඇත්තටම දැන් මේ ක්‍රිකට් අර්බුදයේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ රටේ අනිත් රාජ්‍ය පාලන කටයුතු වලදී සිදුවෙන දේම තමයි. කියන්නේ ක්‍රමවේද හරියට අනුගමනය නොකිරීම, සිස්ටම්ස් නැතිකම, නීතිය නීතිය පාවිච්චි නොකි නීතිය හට අනුගත නොවි කිරීම, ආචාර ධර්ම නැතිකම, හරි ඊට පස්සේ මේ චෙක් ඇන් බැලන්ස්, ඒ කියන්නේ මේ හැම දෙයක්ම දැන් කොයි වැඩක් කරනකොට ඒ දෙයට නියාමනයක් එන විදිහකට එකකින් එකක් පාලනය වෙන්න හරි ඒ වගේ තත්ත්වයක් තියෙනවා. එහෙම නැතුව ගාල කඩාගෙන යන වගේ දෙනවා. දැන් ක්‍රිකට් ආයතනයේ ඇත්තම ඉස්සර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය. පහු කාලෙක මේක ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් ඔෆ් කන්ට්‍රෝල්. ඒ කාලෙත් කිව්ව කතාවක් තමයි මේක. දැන් පෞද්ගලික ආයතනයක් වගේ කතාවක් තමයි ඒ කාලෙත් කිව්වේ. එතකොට ඒවා එහෙම ඇවිල්ලා මේ ආණ්ඩුවේ මැදිහත් වීමක් හරි, මං කියන්නේ ආණ්ඩුව පාලනය කරන්න ඕන කියන එක නෙමෙයි. හැබැයි මේ මේ රටේ අමාත්‍යවරු ගන්න ඕන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියන්නේ අමාත්‍යවරුන්ගේ බූදලියකුත් නෙවෙයි. මොකක්ද දැන් අමාත්‍යවරු ඉතින් ඉන්නවා. ඒගොල්ලොන්ට මේ සල්ලි මදි පාඩුවට ක්‍රිකට් බෝඩින් එක සල්ලි ඉල්ල ගන්න. ඒක තමයි මංජල. මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඒකයි. දැන් මං කියන්නේ මේක ගුඩ් ෆේත් මේවට නියාමනයන් සිදු වෙන විදිහක් තියාගෙන ගියා නම් මේ ප්‍රශ්නයක් නැහැ. අමාත්‍යවරු බවක් තිබ්බම ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩු සහ දේශපාලකයෝ පවා මේ හැම දෙයකටම ක්‍රිකට් වල විතරක් නෙවෙයි. ගොඩක් දේවල් වලට මැදිහත් වෙන්නේ තමන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් පමණයි. නැත්තම් ඔහේ යනවා. හරි, දැන් මේ මාධ්‍ය නියාමන අපි මේ ඊට කලොත් කතා කරලා දැන් මාධ්‍ය නියාමනේ වගේ දේවලුත් එහෙම තමයි. මාධ්‍ය ඔයේ වල් බූරෝ වගේ යනවා. හැබැයි ඒතකොට කවුරුත් කතා කරන්නේ නැහැ. ඒවට ක්‍රමවේද හදලත් නැහැ. හැබැයි ඒව නිසා තමන්ට හානියක් වෙන්න එනකොට අන්න එනවා පොල්ලක් අරගෙන. කියන්නේ තමන්ගේ ගෙදරට තට්ටු කරනකොට තමයි බනරවියේ තේරෙන්නේ. ඔව්. ඉතින් ක්‍රිකට් එකෙත් වෙලා තියෙන්නේ එහෙම එකක්. දැන් ඊට වඩා දැන් බලන්නකෝ අපේ දැන් මේ හරහම තව එකක් එලියට ආවනේ. ඇඳුම් ගැලවෙන වැඩක් නේ. දැන් මේ කෝප් කමිටුවේ ප්‍රශ්නේ, අයියෝ, දැන් මේ ක්‍රිකට් එක හරහා ඇදිලා ආපු ප්‍රශ්නේ ඊළඟට. දැන් මේ වගේ ගොඩක් දේවල් හිරි වුණා කට්ටිය. දැන් යම් කිසි විශ්වාසයක් තිබ්බනම් කෝප් කමිටුව ගැන වගේ තැනක් ගැන ඒකත් නැති වුණානේ. ඔව්, අනිත් එක මේ දැන් කෝප් කමිටු ඉතාමත්ම සාර්ථක විදිහට කරපු ගොඩක් සභාපතිවරු ඉතිහාසයේ හිටියා මේ මෑත යුගයේ. දැන් ඒ සභාපතිවරු ඒගොල්ලෝ කරපු කාර්යයටත් කළු පෙල්ලමක් එකතු වුණා මේ හරහා. මොකද මේ මිනිස්සු හිතන්න ගන්නවා මේ හැමෝම එකයි කියලා. මේ හැමතැන නෑ, ඒක තමයි මේ එකට එකක් සම්බන්ධයි. මේ හැමතැනම ජරා ජීර්ණ වෙලා, දූෂණය වෙලා,
එහෙම තියෙන්නේ දැන් මේ ක්‍රිකට් වල ප්‍රශ්නෙත් එහෙම එකක් එතකොට ඒක හරහා දැන් කෝප් එකක් ගැලවිලා දැන් ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ දැන් කතානායකවරයා කියන කෝප් එකේ රැස්වීමක් තියෙනවා ඉතින් දැන් මේකට තියෙන උත්තරේ ඒක නෙවෙයිනේ ඒකෙන් වෙන්නේ මොකද්ද අනිත් ආයතන ගැන හොයන්න හරි කතා කරන්න හරි තියෙන මං කියන්නේ කෝප් එක තිබුණයි කියලා මේ මහ ලොකු වෙනසක් වෙනවා කියලා මොකද අඩුම තරමේ හිලිදරව් වෙනවා හිලිදරව් වෙනවා අඩු ගානේ මිනිස්සු අපි කතා බහ කරේනවා නැතුව එහෙම නැතුව ඒ වැරදි නිවැරදි වෙනවා කියලා එකක් නැහැ එහෙම වෙලත් නැහැ. එහෙම වෙලත් නැහැ. නඩු දාලත් නැහැ. නඩු දාලත් නැහැ මුකුත් නැහැ. ඉතින් ඒකත් නැවතුනවා දැන්. ඒක කරේ ඒක නවත්තනවා. හරි සභාපතිවරයා සම්බන්ධයෙන් චෝදනාවක් දෙනවා නම් එහෙනම් කතානායකට පුළුවන් වෙන්න ඕනේ. ඒකට සුසු පියරග. මං කියන්නේ ඒක විපක්ෂය අය කියන නිසා නෙවෙයි. ඔහුට පුළුවන් වෙන්න ඕනේ කරුණු හොයලා බලලා තීන්දුවත් මෙහෙම ගන්න. සහ මං හිතන්නේ විපක්ෂයෙන් ඉල්ලන්නේත් මේ සදාකාලික ඔයාව අයි කරන්න අඩු ගන්න. එහෙමනම් සාමාන්‍ය එහෙම එකක් තියෙනවනේ දැන් උසාවියේ. නෑ මං කියන්නේ දැන් ඔහු මහාචාර්යවරයෙක්නේ. මේ කොක් කමිටු සභාපතිතුමා මහාචාර්යවරයෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරන් ජාතික ලෑස්තියෙන් ඒ කියන්නේ ජාතික ලෑස්තියෙන් තුමාට මම හිතන්නේ පොහොට්ටුවෙන් දෙන්න දෙත් එතුමාගේ උගත්භාවය සහ මහාචාර්ය දුරේ සලකා බලලානේ ඒ කියන්නේ ඔහු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් දැන් එතුමාට අවම මට්ටමේ සදාචාරයක් තියෙන්න ඕන ඔහුට යම් චෝදනාවක් එල්ල වෙනවා නම් හරි මම මේ වැඩේ දිපැත්තකට වෙන්න ඕගොල්ලෝ වැඩේ කරන් යන්න එහෙම සදාචාරයක් එතුමාට තිබ්බනම් මම හිතන්නේ සෑහෙන ප්‍රශ්න තෝගයක් මේ ඉදදී විසඳිලා පැහැදිලි මේ හරහා වෙන්නේ මේ තියෙන ප්‍රශ්න උඩුදුවනවා සහ අර මේ මුට්ටිය ගන්න වගේ බෙල්ල කැපුවා වගේ ඔක්කොම නැතිවලා යනවා කිතුල් ගහට ගිය මිනිහා කියන කතා වගේ කතා කියමින් ඔහු තවදුරටත් ඒ තරම් රඳින්නවා මං හිතේ 2018 කියනවා ඔව් ඊට පස්සේ පැහැදිලිවම අර ඇඟිලි තියලා කටට ඇඟිලි තියලා සංඥා කරන එක දැන් මංජුල සභාවක් මෙහෙවනකොට ඔයා මංජුල සභාවක් මෙහෙව්වත් මම සභාවක් මෙහෙව්වත් අපිට පුළුවන්කම තියෙනවා දෙන්නේ තුන් දිනක එකවර කතා කරනකොට කරුණාකරලා ඒ කියන්නේ එහෙම මට්ටමින් ඕන නම් කරුණාකරලා කියලා කියන්න පුළුවන් කරුණාකරලා වාඩි වෙන්න මමලට කතා කරන්න දෙන අපි එහෙම පිළිවෙලක් තියෙනවානේ දැන් කෝප් කමිටුව දැන් කතානායකවරයා කොයි වෙලාවකවත් මේ මන්ත්‍රීවරු කෑ ගහනකොට මේ කටරැංගිල්ල තියලා කියන්නේ නැහැ නේ කතා කරන්න එපා කියලා නියෝග කරනවා එහෙම නැත්නම් මයික් කියව කරනවා ඉතින් ඒ වගේ කෝප් ඒක අපි දන්නවා ඒක රහස් හස්ත සංඥාවක් රහස් සංඥාවක් ඒක මේ පොඩි ළමයෙක් වුණත් දන්නවා එක වසර ළමයෙක් වුණත් දන්නවා ඒක රහස් සංඥාවක් ඒ රහස් සංඥාවක් ඔහු නිකුත් කරන්නේ කාටද කියලා මේ දැන් ඇවිල්ලි කොට වැඩක් නැහැ මම ඒක මතුරු විතානගේ මන්ත්‍රීතුමාට කිව්වේ එහෙම ඒක අපිට පිළිගන්න බෑ අපි දන්නේ නැහැ නේ කාටද අනිත් එක මේක රටේ තීරණාත්මක සාකච්ඡාවක් ඒකෙන් වෙන අනිත් කාරණේ තමයි දැනටමත් ක්‍රිකට් බෝඩ් එක සම්බන්ධයෙන් තියෙන මතයක් තියෙනවා රටේ මහ ජනතාව අතර පොදු මතයක් තියෙනවා ක්‍රීඩා මාධ්‍ය ඍජුව කියලා ක්‍රීඩා මාධ්‍ය ඍජුව කිව්වා මේ ක්‍රිකට් බෝඩ් එක සියලු මිනිස්සු සල්ලි වලට ගන්නවා කියලා. ඔව්. එතකොට අරකින් එක අරකට එකෙන් සමාන වෙනවානේ. ඒ කියන්නේ ඒක දැන් ක්‍රිකට් බෝඩ් එකට උදව්වට ඒක කරා වුණාට ඒකෙන් ගුණේ ක්‍රිකට් බෝඩ් එකට තියෙන ඒ නරක නම තවදුරටත් තහවුරු වුණා. ඒ කියන්නේ කතා කෝප් කමිටු සභාපතිවරයා පවා ඔවුන් එක්ක ඉන්නේ වගේ එකක් ඇති වුණා. ඒක ඉතාම අවසහන තත්ත්වයක්. මේක දිගින් දිගටම මේක තමයි අපේ රටේ සිද්ධ වෙන දේ හැම තැනකම ඒ කියන්නේ දැන් ක්‍රමයන් තියෙනවනේ දැන් ක්‍රිකට් කම් බෝඩ් එකේ දැන් සාමාන්‍යයෙන් තියෙන්නේ ගිණුම් කරන වලට තියෙන ස්ටෑන්ඩඩ්ස් ප්‍රමිතීන් තියෙනවා ගිණුම් කරන ක්‍රමවේදයන් තියෙනවා අනුමත ඒ කියන්නේ ජාත්‍යන්තර මට්ටමින් පිළිගන්න ඒ ඒ ක්‍රමවේදයන් තියෙනවා ඒතර ක්‍රිකට් බෝඩ් එකේ ඒවා අනුගමනය කළ නැති බව එතන කියවුණා ඒ කියන්නේ ඔඩිට් එකක් තියෙනකොට මේ විගණනයක් යන වෙලාවක අර වියදම් වගේක් අයින් කරලා. ඉතින් ඒව මං කියන්නේ හැමතරම ඔහම තමයි. ඔය ක්‍රිකට් බෝඩ් එක විතරක් නෙමෙයි. ගොඩක් තැන්වල ඔක තමයි වෙන්නේ. ඔව් මේ ගොඩක් ආයතන හෙව්වොත් එහෙම මේ ක්‍රිකට් බෝඩ් එක හොඳයි සහ ක්‍රිකට් බෝඩ් එක විශිෂ්ටයි කියන්නේ. ඔය ඉතින් ගොඩක් මේ අපේ ගොඩක් ප්‍රශ්න වලට හේතුව ඒකයි. ඒ කියන්නේ නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකිරීම. දැන් අනුගම එහෙම කරාම ගිහිල්ලා අන්තිමට හිර වුණාට පස්සේ මේක ලියා ගන්න බැරි අරුබුදන් බවට පත් වෙනවා. දැන් ක්‍රිකට් බෝඩ් එකේ සහ පද්ධතියම කඩාවැටෙනවා. පද්ධතියම කඩාවැටෙනවා. එතන තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ක්‍රිකට් බෝඩ් එකේ ලා තියෙනෙත් ඒකම තමයි. ක්‍රිකට් බෝඩ් එකේ පද්ධතිය නෙවෙයි ජාත්‍යන්තරේ තහනම් වෙලා දැන් ලංකාවේ ක්‍රිකට් ගහන්න බැරි මට්ටමට පත්ලා තිබෙනවා. මම දැකලා දෙනවා සමාජ මාධ්‍ය අහනවා දැන් අපිට ගමේ ක්‍රිකට් ගහන්න බැයිද කියලා. ඒ තරම් මට්ටමට මේක ගිහිල්ලා තියෙන්නේ. ඊටාම අවාසනාවන්ත තත්ත්වයක්. සහ අපි බලන් ඉන්නවා ඉදිරියේදී මම හිතන්නේ ලබන සතියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මේ සභාවාරයට සහභාගී වීම නියමිතයි. මේ සභාවාරයේදී හෝ යම් එකඟතාවයකට පැමිණීමට හැකිනම් වටිනවා. මොකද මේ තත්ත්වය හරහා 19.5 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමි වුණොත් එහෙම ඒක මං හිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ දරුණුම කළු පැල්ලම් බවට පත් වෙනවා. දැන් ඒ විතරක් නෙවෙයි මංජල. දැන් තව කාරණාද මේක බලන්න දැන් අධිකරණේ ඇයි මේ විනිශ්චයකාරවරු දිගින් දිගටම ඉවත් වෙන්නේ?
विनिशकार मट मम विनिशकार मट संबंध हेतु मम इवत्न सर सर अणीत ඒ තුන් දිනාටම දැන් ප්‍රශ්නේ තියෙන්නේ මංජුලයි මමයි හිතන්නකෝ බෙන්ච් එකේ ඉන්නවා කියලා. ඔන්න දැන් මම අයින් වෙනවා. ඔව්. ඒතර දැන් මංජුලට හේතුවක් තියෙනවා නම් මංජුල ලකුණ ඒ වෙලාවේ අයින් වෙනද? ඊට පස්සේ අයින් වෙනවා. ඊට පස්සේ අයින් වෙනවා. ඉතින් මට පේනවා මේක නිකන් පොඩි කාලේ මැරීමක් වගේ දෙයක්. මේ මේ තීන්දුව නොදී ඉන්න කාලේ මැරීමක් වගේක් මට නම් පේන්නේ. ඉතින් එතකොට අර රොෂාන් රණසිංහ ඇමතිවරයා කියන කතා ගැන දෙතුන් පාරක් මිනිස්සු කල්පනා කරනවා නේද? ඔව්. ඒවගේම අර ක්‍රීඩා අමාත්‍යවරයාත් මේ සම්බන්ධයෙන් කාරණේදී මේ ටිකක් ඍජු ඒ වගේමයි මේ එක එක්කෙනා කියන දේවල් අහන්න නැතුව අර මේ රටේ නීතියේ සිල් දේවල් අධ්‍යයනය කළා ගියා නම් හොඳයි මොකද එතුමා කියන සමහර දේවල් පරස්පරතා සැහැන්නෙනවා ඒ වගේමයි අපි කියනවා තව පොඩ්ඩක් පස්සර ගිහිල්ලා බලන්න ක්‍රිකට් ඉතිහාසයෙන් බලන්න මොකද ක්‍රිකට් ඉතිහාසයේම අවුල් ජාලාවක් ඒ ඉතිහාසෙම හරහා තමයි මේ ක්‍රිකට් එක ඇවිල්ලා තියෙන්නේ මෙතෙන්ද ඒ හන්දා ක්‍රීඩා ඇමතිතුමාත් අර ලේසි මේ දේවල් වලට ගහන්න යන්නේ නැතුව හරි සාධාරණ කාරණා හොයාගෙන වැඩේ කරා නම් එතුමට අනාගතේ හොඳ වෙයි නැත්නම් අනාගතේ මේවා බූමරංගයක් වෙලා එතුමටම කැරගීමේ අවස්ථාව තියෙන්නට පුළුවන් ඒකත් මතක් කරමින් විශේෂයෙන්ම අර්ජුන් රණතුංග මැතිතුමාටත් ඒක මතක් කරමින් අපි ලංකාරයට ගමන් කරමු මේ සතියේ මේ ලංකාදීප ඉරිදා ලංකාදීප පුවත්පතේ වාර්තා කරන මේ ප්‍රධාන පිටුවේ වැදගත් පුවත් කිහිපයක්ම තිබෙනවා විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු පුවත් කිහිපයක් තිබෙනවා මේ බදු ගැන කතා බහ කරනවා අපි කාලයක් තිස්සේ හැබැයි ඒ බදු ගැන කතා කරාට අපි බදු ගෙව්වට සාමාන්‍ය මිනිස්සු වක්‍ර බදු ගෙව්වට ලොකු ලොකු බදු ගෙවනවද මං හිතන්නේ ලොකු ප්‍රශ්නක් තියෙනවා කුලස්ත්‍රි එතන ඔව් දැන් අපි මේට කල්ොත් මේ ගැන කතා කරලා දෙනවා මං හිතන්නේ ලංකාදීප පුවතේ තියෙන විදිහට කෝටි ලක්ෂයක් ආදායම් බදු මේවා මේ වෙන බදු නෙමෙයි ආදායම් බදු ගෙවලා නැහැ කියන්නේ දැන් දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ ප්‍රවෘත්තිය පළවෙන්නේ මංජුල මම පොඩි විස්තරයක් වුණා ඉස්සලා කිලින්න අතුර පොඩි පැහැදිලි කිරීමක් තියෙයි දැන් ලංකාදීපේ හෙඩ්ලයින් එක මෙන්න මෙහෙමයි තියෙන්නේ ආණ්ඩුවට කෝටි ලක්ෂයක බදු පොලු රේගු සහ සුරා බදු පොල්ල කෝටි 1294ක් අපිට රුපියල් 1294ක් හොයාගන්න ටිකක් අමාරුයි කෝටි 1294ක් මෙන්න මෙහෙමයි මුල් පිටුවේ වාර්තාව තිබෙන්නේ දේශීය ආදායම් රේගු සහ සුරා බදු දෙපාර්තමේන්තු මගින් අයකරගත යුතු වුවත් දැනටත් අය කරගෙන නැති බදු ප්‍රමාණය රුපියල් කෝටි ලක්ෂයකට ආසන්න බව ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාර්යක සභා පළමිනි වාර්තාවෙන් හෙළි කරයි කියලා තියෙනවා මං හිතන්නේ පාර්ලිමේන්තුවේ හෙළි වෙච්ච එක හොඳයි මොකද මේ අතුරු පාර්ලිමේන්තුවේ නීති සාධන අයත් මේ ගැන දැනගන්න යොමු කරයි නිසා ඔව් සහ එතකොට දැන් එළියෝක අපි කිව්වනම් ඔහ කවුරුත් ඔබ සමාඩ පිළිගන්නෙත් නැහැ ඒ වගේමයි ජනප්‍රිය මතයක් තියෙනවා ලොකු මොහොරු ඉන්නේ පාර්ලිමේන්තුවේ ඇතුලේ කියලා හැබැයි මේ ඒකටත් මං හිතන්නේ මේ කියන්නේ උත්තරයක් තියෙනවා කවුද හොරු කියලා දැන් ඔය ප්‍රවෘත්තිය පළවෙන්නේ මංජුල දැන් ඔయిత කලින් ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුවක් දුන්නා රටේ ආර්ථික කඩාවැටීමට හේතුව මෙන්න මේ කියලා හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් මුදල් ඇමතිවරයා සහ මහා බැංකුව අධිපතිවරු කීප දෙනෙක් වග උත්තරවම් කරමි. ඔව්. ඒතර එතනදී නැගුණු ප්‍රධානම චෝදනාව තමයි ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට අර බදු සහනයක් ලබා දීම. නෑ බදු අඩු බදු අයින් කරන්න වැට් බදු අඩු අයින් අඩු කිරීමෙන් ලබා දුන්න සහනය. ඒතර ඒක ඒක ද ඒක මම කියන්නේ ඒක තීන්දුවේ වැරදි වෙන්න පුළුවන්. නමුත් ඒක ප්‍රතිපත්තිමේ තීන්දුවක් ආණ්ඩුවක් විසින් ගත්ත සහ ඒක විවෘතව කරපු එකක් සහ උන් මැතිවරණ පොරොන්දුවක් උන් මැතිවරණයේදී කිව්වා අපි මේ බදු අඩු කරනවා කියලා ඒක එකක් හැබැයි දැන් එහෙම තියෙන අතරේ තමයි මේ කෝටි ලක්ෂයක බදු පොලු තියලා තියෙන. එතකොට දැන් මට තියෙන ප්‍රශ්නේ මට මේ ප්‍රවෘත්ති දැක්ක ගමන් ආව ප්‍රශ්න තමයි දැන් මේවට කවුද වග කියන්නේ? දැන් මේවා නිලධාරීන් මේක මේ ව්‍යාපාරිකයෝ නෙවෙයි වග කියන්නේ. ඔව් දැන් මේවා මේ ආදායම් බදු දෙපාර්තමේන්තුව මත ගණනය කරලා හදපු බදු. ඒතර මේවා නොගෙවා ඉන්න නිකන් නොගෙවා ඉන්නේ නෑනේ. ප්‍රදේශීය ආදායම් දෙපාර්තමේන්තුව මොනවද කරන්නේ? එතකොට ඒ තීන් ඒවා අයෙන් නොකර ගැනීම සම්බන්ධයෙන් කවුද වැරදි කරුවෙන්නේ? ඒ අයට නඩු දාන්නේ කවුද? අනිත් එක මේක සුළුපටු මුදලක් නෙවෙයි. කෝටි ලක්ෂයක්. අපිට ලක්ෂයක් ඒ කියන්නේ එකපාර ලියන්න يعني ඉලක්කමෙන් ලියන්න කියද්දි බින්දු කියද්දි කියලා කිවිසරයක් කල්පනා කරන ප්‍රමාණය කෝඩියට බින්දු 7යි
ඊළඟට ලක්ෂයට බිංදු 5යි බිංදු බිංදු 12ක් ඕන මේ ඉලක්කමට ඔව් ඉතින් එතකොට මේ රට විනාශ වෙන්න මේ දක්වා කවුද නොපෙනෙන විශාල ප්‍රතිසක් ඉඳලා තියෙනවා කවුරුත් මෙයාට නඩු දාන්න යන්නෙත් නැහැ. ඒක ඒගොල්ලෝ ගැන කියන්නෙත් නැහැ නම් හෙලි කරන්නෙත් නැහැ. දැන් මේ නිලධාරියෝ සමහරලාට ඕවට වග කියන නිලධාරියෝ දැන් බොහොම සුවසේ විශ්‍රාම ගිහිල්ලා තාවදුරටත් මහජන බදු මුදලෙන් විශ්‍රාම වැටුප් අරගෙන සමහරට විදේශයන් වලට පදිංචිට ගිහිල්ලා සමහර වෙලාවට ඒ කියන්නේ ඉතාමත් මේ කීර්තිමත් විශ්ලේෂකයෙකු හැටියට ඇවිල්ලා අපෝ මාධ්‍යරත් කතා කරනවා. ඔව්. දැන් අපි දැකලද දැන් කබ්‍රල් හිටපු මහ බැංකුවතුමාට කොච්චර චෝදනා එල්ලුණාද තුමා මාධ්‍යයට වෙලා කතා කරන හැටි බලන්න. පාර්ලිමේන්තුවේ කතා කරපු හැටි බලන්න. ඒ විතරක් නෙවෙයි දැන් ක්‍රිකට් බෝඩ් එකට විරුද්ධව පාර්ලිමේන්තුවේ ඔක්කොම එකතු වුණානේ. දැන් මේවටත් එකතු වෙන්න බෑ පදයන්. ඒක තමයි කාරණේ. දැන් පාර්ලිමේන්තුවේ මේ කතා කරෙත් මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ඇමතිතුමා විතරයි. වෙන කවුරුත් මන් දැකේ නෑ. හැබැයි ඔහු ඔහු සම්බන්ධයෙන් දේශපාලන ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඔහුට චෝදනා තියෙන්න පුළුවන්. අපි ඒවා පැත්තකට තියමු. හැබැයි මේ කාරණේදී එතුමා දිගින් දිගටම කිව්වා මේ බදු ටික එකතු කරන්න නැතුව ඉතින් අපි මොකක් ගැනද කතා කරන්නේ කියලා. දැන් ඊළඟට දැන් ඔය 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 බදු වලින් ඔය බදු නොගෙවා. කියන්නේ අතර වංචාවනේ වගේ නොගිවීම නේ වංචා. එතකොට දැන් අපි මීට කලින් කතා කරලා තියෙනවා මං කියන්නේ. දමිග පෙරත් අතර බදු කිව්වේ නැහැ අන්තිම දවසේනේ. කිව්වේ නැහැ. දැන් මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ව්‍යාපාර කරන්නේ ජනතාවගේ සල්ලි වලින්. ජනතාවගේ සල්ලි වලින් කියන්නේ කොහමද? මේ අය එක්ක ණය ගන්නවා. රාජ්‍ය බැංකු වලින් ණය ගන්නවා. ණය ගන්න අඩු පොලි පොලි වලට ඒවා කෝටි ඔව් දහස් ගණන් ඔව් ඒතර ඒ ණය වලින් අරගෙන තමයි මේ ලාභ උපයන්නේ සහ ව්‍යාපාර පටන් ගන්න ඔව් ව්‍යාපාර පටන් ගන්න ඉතින් සමහරවිට මේගොල්ලෝ මේ ණය ගෙවන්නෙත් නැහැ ආ පාඩු නැයි කියලා ණය ගෙවන්නෙත් නැහැ ණය ගන්නෙත් නැහැ බදු ගෙවන්නෙත් නැහැ බදු ගෙවන්නෙත් නැහැ ඉතින් එතකොට ඇත්තටම ඒ කියන්නේ දේශපාලකවා කියන්න ඕනේ පැහැදිලිවම රටක විනාශයකට හැබැයි ඔය ඒගොල්ලෝ බලන් ඉන්නා මේ වෙනකන් ඔව් හැබැයි මේ අය වග කියන්න ඕනේ නැද්ද මේ අය අනිවාර්ය වග කියන්න දැන් දැන් බලන්න ඕකත් එක්ක මම මට මේකත් කියන්න දැන් මේ දවස්වල සීනි හිගයක් තියෙනවා සීනි ඇත්තෙම නැහැ සීනි නැහැ බෙහෙතරවත් නැහැ ඔව් ඇයි සීනි නැත්තේ දැන් ආණ්ඩුව කරන්නේ මේ හැම ආණ්ඩුවක්ම මේකන ගොබ්බ වැඩ දිනවා ඔව් ඒ කියන්නේ ඔව් මේ ආණ්ඩුව ඔන්න බදු වැඩි කරා 725 බද්ද රුපියල් 50ට වැඩි කරා සීනි කිලෝග්‍රෑම් මේක කළා පාර්ලිමේන්තුවට දැම්ම ඒකල්ලා පාර්ලිමේන්තුවට දානවා ඒ මොකද්ද ඒ ඒ මේ රටේ තියෙන අමු බොරුවක් තමයි පාර්ලිමේන්තුව කියන්නේ ඔව් නෑ ඉතින් එහෙමනම් ඊට කල එහෙමනම් ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව දාලා ඉන්න ඕනේ එක්කෝ එක්කෝ ගේන එක නවත්තන්න ඕනේ ටික කාලයකට දැන් අනිත් එක මේ තියෙන ව්‍යාහව කියන්නේ තියෙනවනේ ගබඩා මේවා චෙක් කරන්න පුළුවන් සීනි කොච්චර තියෙනවද මේ ව්‍යාපාරිකයා කොච්චර ගෙනලා තියෙනවද එහෙම දත්ත වාර්තාව කාණ්ඩුවට තියෙන්න බෑ දැන් කලින් චෝදනාව තිබ්බේ මේ සීනි ගෙනලා තියෙද්දි බද්ද නැති කරයි කියලා දැන් මේ පාර බදු වැඩි කරන්න කලින් සීනි ගෙනලා සීනි ගෙනලා ඉතින් ආණ්ඩුවට මේ දත්ත නැත්තම් ඇත්තටම ආණ්ඩුවට බෑ මේ ව්‍යාපාරික ජාලෙත් එක්ක හැප්පෙන්න අපිට මතකයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්නකොට කී සැරයක් හාල් වලට ගැසට් ගහුවද නාරේපිරි කී පාරක් ගියාද කී පාරක් ගියාද කී පාරක් ගිහලා වැටළුවද පොළොන්නරුවට ගිහිල්ලා හැබැයි ඒ ඒක ජය ගන්න බැරුණා නාණ්ඩුවට අන්තිමට ඩඩ්ලි සිරිසේන තමයි ජයලා සිරිසේනයි මේ නිපුණ හාල් අධිපති සිරිපාල ගම්ලත් ඒ කියන්නේ ඒ ව්‍යාපාරික බලන්ති තමයි ජයගත්තේ දැන් අදටත් අදටත් වෙළඳපළේ කීරි සම්භාවල හිගයක් ඇවිල්ලා තියෙනවා. වෙළඳපළේ කීරි සම්භාහිගයක් කියන එකෙන් කියන්නේ කීරි සම්භා රටේ නැහැ කියලා. විකුණන්න අපි ගන්න ගියම තමයි කීරි සම්භා නැත්තේ. හැබැයි කීරි සම්භා තියෙනවා. ඉතින් මේව ඔක්කොම වෙළඳ ගැට. ඉතින් මේ ආණ්ඩුවකට බැරි නම් අඩු වශයෙන් ඒ කියන්නේ ආණ්ඩුව දැනුවත්වනේ මේව කරන්නේ. ඔව්. දැන් මේ ආණ්ඩුව දන්නේ නැත්නම් ඒ ආණ්ඩුව ඉලස් වෙන්න ඕනේ. ඉලස් වෙන්න ඕනේ. දැන් මේ ටැක්ස් එක වැඩි කරනකොට වැඩි කරන්න කලින් ඒ කියන්නේ අග ජනාධිපතිතුමාම පිළිගත්තනේ මේක කොහෙන් අර ගියා කියලා. ඔව්. ඔව්. ඒ තොරතුරු ගියා කියලා පිළිගත්තා. ඉතින් එහෙමනම් ගියා කියලා දැනගත්තා නම් කළ යුතු තිබුණේ මේ ටැක්ස් එක නොගහ ඉන්න එක. ඒ විතරක් නෙවෙයි දැන් එහෙම යනවා කියලා දන්නවා නම් ජනාධිපතිවරයාත් ඒ වගේ ගැසට් නිවේදන නිකුත් කරන කියන්නේ ක්‍රම විදි හදාගන්න. තව හදාගන්න. ඒක එතුමා විතරක් දැනගෙන එතුමා හරි ගැසට් එක ගහලා යවන්න ඕනේ මං කියන්නේ. මෙහෙම රටවල් පාලනය කරන්න බෑනේ මේ. මෙහෙම රටවල් තියෙනවා ඔය දකුණු ඇමරිකාවේ ඔය යුරෝපයේ සමහර මාෆියා කල්ලි විසින් පාවිච්චි කරන මේ පාලනය කරන රටවල් ඒ ඒ ආණ්ඩු බලයට ගින්නෙත් මාෆියා කල්ලි සහ විවිධ ගෑන්ග්ස්ට් මේ අපි කියනවා කාටල් ඒ එහෙම රටවල් තියෙනවා ඉතින් එහෙම රටක් කරගන්න ඕනේ නෑනේ මේ රට මේක මේ දූපතක් කිසි බලපෑමක් නෑ ප්‍රජාතන්ත්‍රවාදයේ මේ මහා බ්‍රිතාන්‍ය ස්ථාපිත කරපු රටක් ඉතින් එහෙම වෙලා තියෙද්දි මේ වගේ තත්ත්ව මේ වගේ කතා එහෙද්දි
ටිකක් ලැජ්ජා සහගතයි. නෑ එහෙම තියෙදි තමයි දැන් මේ ව්‍යාපාරිකයෝ මේ වගේ වංචා කරමින් ඒ කියන්නේ උන්ට රට ගැනවත් මේ මිනිස්සු ගැනවත් කිසි හැඟීමක් නැහැනේ තමන්ගේ ඉලක්කම් ටික ඇවිල්ලා පොඩේ තමයි ඉලක්කය ඕනේ. ඉතින් එහෙම තියෙන අතරේ තමයි සමහර අය අපේ අද කතා ගන්නවා මේ ව්‍යාපාරික වේ සාර්ථක වෙච්ච අය තමයි රටේ පාලනයට ගේන්න ඕනේ කියලා වගේ කතාත් කියනවා. කල්පනා කරලා බලන්නකෝ දැන් එහෙම වුණොත් කොහොම වෙයිද කියලා. මොකෝ එහෙම කියන අය බදු කියවලත් නැහැ. එහෙම කියලා බදු. එයාගේ සහෝදරයා බදු කියවලත් නැහැ. දැන් එහෙම ඉන්නවා සෑහෙන්න ඊළඟට දැන් ඔය එන්න හදන ව්‍යාපාරිකෝ බිස්නස් කරපු හැටිත් රටේ මිනිස්සු දන්නවා. ඉතින් ඒක තමයි ලැජ්ජා සහගතම කාරණේ සහ මං හිතන්නේ මේ නීතිය ක්‍රියාත්මක නොවීමේ අවසන් ප්‍රතිඵලය තමයි හොරා රජ වීම. ඔව් 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 හොරා මංජුල අනිතක දැන් තව කාරණයක් කතානේ දැන් මතක කරා ඒක අපි තොඩක් තව අවධාරණය කරන්න ඕන කාරණයක්. දැන් ඔය බදු නොගෙවීම ඔය කෝටි ලක්ෂයක බදු පොල්ල ගැන ඇයි පාර්ලිමේන්තුවට පිකට් එකට වගේ එකතු වෙන්න බැරි කියලා. ඇත්තටම මේ වෙලාවේ කවුරු ආණ්ඩුවට ඕනකමක් තියෙනවා ජනාධිපතිවරයාට ඕනකමක් තියෙනවා නම් ඔය වැල්පාලම යන අතන මෙතන අරයාගේ මෙයාගේ හිඟන්ඩ යන්න ඕනේ නැහෙනේ. එහෙනම් මොනවා හරි ක්‍රමයක් හදලා මේ සල්ලි මේ බදු මේවා මේ කාගෙන්වත් පැහැර ගන්න ඒවා මේ මංකොල්ල කන ඒවා නෙමෙයි. නෑ මේ කෝටි ලක්ෂය ගෙනාව නම් ආර්ථික අර්බුදයේ සෑහෙන පීවරක් ඉස්සරහට යනවා. ඉස්සරහට තියන්න තිබ්බා නේ. අඩු ගානේ ඒකෙන් මං කියන්නේ මේ තියෙන නෑ මිනිසුන්ට යම් කිසි සහනයක් සැලසෙන්න රටේ පොදු ජනතාවට. ඉතින් ඒකට කවුරුත් උනන්දු වෙන්නේ නැහැ. සහ මේ ඔය කවුරුත් මේ දැන් ඔය නඩු දාන්න යන දැන් ආචාර්ය මහාචාර්යවරු එක එක රාජ්‍ය නෝන සංවිධාන දිනන දේ ඒවා ගිහිලා ගන්නකො කරන්නකො මෙහෙම ගිහිලා ගන්නකො තීන්දුව. ඒක නේද? ඈ ආර්ථිකයේ බංකොලොත් කරපු තීරණ ගත්ත දේශපාලඥයන්ට නඩු දානවා නම් ඒක හොඳයි අපි නරකයි. ඉතාලම විශිෂ්ට ක්‍රියාවක්. හොඳයි හොඳයි. මේ අයටත් දාන්න. ඉතාලම මම හිතන්නේ රටේම අවධාන යොමු යුතු කාර්යයක්. මේක ටිකක් ලේසි පහසු සෙල්ලම් කාරණයක් නෙවෙයි. මේ රටේ ඔබ බදු ගෙවන වක්‍රාකාරයෙන් සමහර ලාවට සීනි කිලෝවෙන් ගෙවනවා හාල් කිලෝවෙන් ගෙවනවා හාල් මැස්සෝ 250න් බදු ගෙවනවා. හැබැයි ඒ බදු අපි එහෙම ගෙවද්දී මේ ලොකු පංගුව තියෙන කට්ටිය මෙහෙම මේ විදිහට හොරා කනවා. ඒ හින්දා මං හිතන්නේ රටේ මිනිස්සුත් මේ සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමු කරලා කතා බහ කරනවා හොඳයි. අර ක්‍රිකට් ගැන කතා කරනවා ඊළඟට ඔය සමහර ඇමතිවරුන්ගේ දූෂණ ගැන කතා කරනවා ඒවා කතා කරන අතරතුර මේවා ගැනත් දැඩි අවධානය යොමු කරන්න කියලා අපි ආරාධනා කරනවා. දැන් අපි බදු වංචාව ගැන කතා කරා ඊට පස්සේ අපි සූදානම් ඊළඟ නඩුවට යන්න. ඒක තමයි මේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නා. මේ ආර්ථික බංකුලත්භාවය ඇති කිරීමට හේතු නැත්නම් ඒ බංකුලත්භාවය ඇති කරපු පුද්ගලයන් රැසකට රස වර්ධකරුවන් කරා. ඒ වගේම ඔවුන් මේ බංකුලත්භාවයට වගකිවයුතු බවට ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුව කළා. ඒක ටිකක් ඓතිහාසික තීන්දුවක් සහ ඊළඟට මේ රට පාලනය කරන දේශපාලඥයන්ටත් පූර්වදර්ශයක් වෙයි. උමුට්ටික බයි වේ. හැබැයි මේ තීන්දුව හරහා දඬුවම් දීලා නැහැ. වරදකරුවන් බව ඔප්පු කර තීන්දුව කළා විතරයි. ඒ වගේමයි නඩුව දාපු අයත් කිසිදු වන්දියක් හෝ බලාපොරොත්තු වෙලා නැහැ. ඒ නඩුව ගැන දැන් රටේ ආර්ථික කඩාවැටීමක් සිද්ධ වුණා. ඒක ගැන කතා දෙකක් නැහැ. හැබැයි මට නම් තියෙන ප්‍රශ්නේ දැන් ඔය නම් කළ පුද්ගලයෝ විතරද මේ ආර්ථික කඩාවැටීමන වක් කියන්න ඕනේ කියලා. ඇත්තටම 1948 ඉඳන් මේ රට පාලනය කරපු සියලුම නායකයින් මේකට වගේ කියනවා. මොකද ඒ හැමෝම රට පාලනය කරලා තිබෙන්නේ අවස්ථාවාදී විදිහට තීන්දුව අරන් තියෙන්නේ පෞද්ගලිකව. ඒ 48 ඉඳන්ම රාජ්‍ය බලය ගිහිල්ලා තිබෙන්නේ තාත්තගෙන් පුතාට නැත්තම් ඒ පෞල් කීපයක් අස්සේ තමයි මාරුලා තිබෙන්නේ. එහෙනම් මේ සියලු පෞල් සහ පාර්ලිමේන්තුවට ආපු සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු අර කලින් කියපු කතාවට ආයෙනවා. ඔව්. එතකොට හැබැයි දැන් ශ්‍රේෂ්ඨ අධිකරණය එහෙම ඒ එක පිරිසක් විතරක් නම් කරලා දෙන්නේ මොකද ශ්‍රේෂ්ඨ අධිකරණයට ඉදිරිපත් වෙන්නේ ඒ නම් ටික විතරයි. අධිකරණ තීන්දුව කිසිවර දන්නේ නැහැ. ඔව්. අධිකරණ තීන්දුව නෙවෙයි තියෙන්නේ. දැන් ඒක අධිකරණ තීන්දුව දෙන්නේ ඉදිරිපත් කරන කරුණු කාරණා අනුව. මේ නඩුව දාපු අයට ඒ කියන්නේ මං කියන්නේ මේ සමහර දේශපාලන කියවා ගැනීම අපි හරි සරල විදිහට ගන්න ඒවා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ මංජුල. දැන් මේ ඒ නඩුව දාපු අය ඔය මේ නඩුව දාපු අයටත් අවශ්‍යලා තියෙන්නේ ඒ කියන්නේ මේ රාජපක්ෂ පවුල කොණ කරන්න අවශ්‍යලා තියෙන බව පේන්න වෙනවා. හරි ඊළඟට දැන් ඊළඟට එන කතාව තමයි දැන් අනිත් එක දැන් ඒ අධිකරණ තීන්දුව බෙදුණු තීන්දුවක් ඒකත් අපි කියන්නේ ඒක බෙදුණු තීන්දුවක්. ඔව් ප්‍රියන්ත ජයවර්ධන මිනිසුරුතුමා වෙනස් මතයකින් ඒ කියන්නේ ඔහු ප්‍රධානම කාරණයක් ගත්තා. සාමාන්‍යයෙන් නඩුවල ඉදිරිපත් කරන ප්‍රධානම ටෙක්නික තාක්ෂණික කාරණයක් ඒ කියන්නේ නඩුවක්
පවරන්න නියමිත කාලයක් නිශ්චිත ඒ කියන්නේ කාලයක් ඇයි මේක මෙච්චර ප්‍රමාද වුනේ එහෙනම් ඒ කාලේ ඔහුගේ මතය වුනේ එකක් ඒක එතකොට දැන් දැන් මේක ඇවිල්ලා තියෙන දැන් හැබැයි මේක මොනවාද දඬුවම් නැති වුණාට දැන් දඬුවම එළියට එමින් තියෙනවා ඒ කියන්නේ දැන් එදා මේ මේ තීන්දුව දුන්න දවසේ මම දැක්ක හර්ෂ ඩි සිල්වා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් අහනවා මේ වරදකරුවන් සම්බන්ධයේ ප්‍රජායිතිය සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුව ගන්නා තීරණේ කොහක්ද කියලා මට ඒ වෙලාවේම තේරු දෙය තමයි බලලා දැන් එළිය මල්ලෙන් පැන්නයි. ඒ කියන්නේ ඔහුගේ ඉලක්කය තියෙන්නේ රාජපක්ෂවරුන්ගේ සහාය අදාළ කණ්ඩායමේ ප්‍රජායිතිය අහෝසි කිරීම. නෑ කෙලින්ම පාර්ලිමේන්තුවේදී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාත් කිව්වා මේ වහාම ප්‍රජායිතිය අහෝසි කරන්නට පියවර ගන්නට ඕන කියලා. හැබැයි එතනදී මට හිතෙන්නේ ඒක දැන් ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මන් දන්නේ කොහොම ඒ කියන්නේ කියන්නේ නැති ඔහු දේශපාලන වාසියක් ගන්න බලනවා ඇති හැබැයි ඒකේ වාසිය ලැබෙන්නේ ජනාධිපතිවරයාට මංජුල ඒ වත්මන් ජනාධිපතිවරයාට මොකද හේතුව මේ සිදුවීම් වෙනකොට පොහොට්ටුව ඒ කියන්නේ පොදු ජන පෙරමුණ සහ ආණ්ඩුව අතර විරසකයේ ටිකින් ටික වැඩි වෙමින් තිබුණා ඔව් ඔව් පොහොට්ටුවට අවශ්‍ය කිසි දෙයක් තාමත් ඇත්තරම ජනාධිපතිවරයන් කරගන්න බැරි වුණා. ඒ කියන්නේ පොහොට්ටුව දැන් උත්සාහ කරනවා තමන්ගේ තමන්ට ඕන කෙනා පොලිස්පතිවරයා පත් කරගන්න බෑ. බෑ බෑ. ඇමතිකම් දෙන්න හදනවා බෑ. තියෙනකත් ගලවලා දෙන්නේ වෙන කාට හරි. වෙන කාට හරි. එතකොට ඇත්තටම කිව්වොත් පොහොට්ටුවට එහෙම ලොකු දෙයක් කරගන්න බැරිලා තියෙනවා ජනාධිපතිවරයාගේ. ඒ අතරේ දැන් ඡන්දත් එන්න කිට්ටු අතරේ පොහොට්ටුව වෙනත් මතයකට යන්න උත්සාහ කරනකොට සහ පොහොට්ටුවට ඉල්ලීම් කිහිපයක් එනවා දැන් දිලිත් ජයවීර ඇවිල්ලා කතා කරනවා මම එන්නම් මට දෙන සහයෝගය ධම්මික පෙර ඇවිල්ලා කියනවා මම එන්නම් මට දෙන සහයෝගය එවැනි ඉල්ලීම් ගොඩක් එද්දී කියන රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව අහිමි වෙන්නට යමින් තිබෙන වෙලාවක තමයි මේ තල්දුව දෙන්නේ ඔව් එතකොට දැන් ප්‍රජායිති හවුසි කරනවා නම් ඒක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට විතරයි इधर पार्लिमेंट करना मे पार्लिमेंट करना अमार हिला हिता मुखद वेडी बल पोहटूर तीन निशा नमूत पोहटू फिर दिन मह जनाधिपति वेरा जनाधिपति वेरा पुलवाम एक्तुकन मे प्रजाती हाउस पीएवर यान එතකොට දැන් ඒක දන්න නිසා පොහොට්ටුවට සිද්ධ වෙනවා අඩියක් පස්සර ගන්න. සහ ජනාධිපතිගේ සහාය කියන්නේ සරණ යන. කියන්නේ ජනාධිපතිවරයාගේ අපයටතේ තමයි පොහොට්ටුවට ඉන්න වෙන්නේ. ඊළඟට දෙවෙනි කාරණේ හරි අපි හිතමු මේ පාර්ලිමේන්තු කාලය ඇතුළත එහෙම බෙල්ල බේර ගන්නවා කියලා ඒගොල්ල. හැබැයි ඊළඟ පාර්ලිමේන්තු අපි දන්නේ ඒකේ සංහිතිය කොහොම වේවිද කියලා. බලේ කාටේයිද? දැන් පොහොට්ටුව ඇර වෙනත් පක්ෂ අපි හිතමු 2015 තිබුණු පාර්ලිමේන්තු සංහිතිය වගේ ඒ කියන්නේ ජවිපේ පවා සහාය දක්වන ආණ්ඩුවක් පාර්ලිමේන්තුවක් ආවොත් පැහැදිලිවම ප්‍රජාතන්ත්‍රය අහස කරනවා ඒ කියන්නේ මට ඒ කියන්නේ දැන් ඇත්තටම දැන් මේක මේ අතිශෝක්තියක් නෙවෙයි දැන් රාජපක්ෂවරු සම්බන්ධයෙන් කුමන චෝදනා එල්ල වුණත් එක කඳවුරක් නියෝජනය කරනවා ඒ අය රට අනිවාර්යයි විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ කියන චරිතය. ඔහුට මේ පොදු පිළිගැනීමක් තිබෙනවා. තියෙනවානේ. එතකොට දැන් මේ මේක 2015 ඔවුන්ව පරාජය කළා ඒක ඔවුන්ව දේශපාලනයෙන් අයින් කරන්න හැදුවා හරියේ නැහැ. ඊට පස්සේ 2018 දැන් ගෝඨාභය රාජපක්ෂ ආවා එතනින් යාව එළෙව්වා. හැබැයි නමුත් ඒත් ඒක සම්පූර්ණයෙන් නැති කරගන්න බැරි වෙලා තියෙනවා. එතකොට එහෙමනම් මේ අය සම්පූර්ණ චිත්‍රෙම් එලියට ගන්න ඕනේ. චිත්‍රෙම් අයින් කරන්න ඕනේ. ඒක කොතරම් ප්‍රායෝගිකද? එහෙම චිත්‍රෙන් අයින් කළා එහෙම දේශපාලනේ ජය ජයවර්ධන මේ වගේ වැඩක් කරානේ. ඔව්. ජය ජයවර්ධන තමන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වෙච්ච සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජාතිය අහෝසි කරා. අවුරුදු 7කට අහෝසි කළා තමයි එයා වැඩ පටන් ගත්තේ. 194 පෙරදිලා තාමත් දුක් විඳිනවා UMP. ඔව්. ඒක හරි. නමුත් මං කියන්නේ මේ ඒ කියන්නේ ප්‍රජා මේක මං කියන්නේ මංජුල මම දකින විදිහට නම් මේ අයව මේ චිත්‍රයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාව දේශීය අවශ්‍යතාවයට වඩා මේක මේකත් අර ජාත්‍යන්තර يعني ජියෝපොලිටික්ස් වල කාරණයක්. හැබැයි ඒක කොයිතරම් ප්‍රායෝගිකද දැන් මං කියන්නේ බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ කියන චරිත තුනම දැන් දේශපාලනයේ ඔවුන් සිටිය යුතු කාලය සහ ඔවුන් කළ යුතු කාර්යභාරයෙන් සෑහෙන ප්‍රමාණයක් කළා තිබෙන්නේ. ඒ හින්දා දැන් ඔවුන් ඊළඟට මිනිස්සු බලන් ඉන්නේ ඔවුන්ගේ ඊළඟ පරම්පරාවට මේක යයි කියලා.
ඉතින් මේ මහින්ද රාජපක්ෂ වගේ චරිතයකට මේ වැඩේ කරොත් එහෙම නිරායාසයෙන්ම දැන් නාමල් රාජපක්ෂ වගේ කෙනෙක්ගේ ජනප්‍රියතාවය සෑහෙන්නේ වැඩි වෙනවා මං හිතන්නේ ඒක පොලිටිකලි බූමරංගයක් වෙන ගතියක් තියෙනවා නේද නෑ මෙතන තියෙන්න ඕනේ කරන්නේ පුද්ගලයාමත් නෙමෙයි මංජු මේ මතවාදයක් පරාජය කිරීම නිහඬ කිරීමයි අවශ්‍යතාවය තියෙන්නේ බුද්දේශපාලනේ ඔබ දන්නවා මේ චීන සහ ඉන්දියාව අතර තියෙන ප්‍රශ්නයක් නේ මේ මම මේ අපි මේ උපකල්පනය කරන දේ ඒ විදිහටම වෙනවා කියලා කියන්න බෑ නමුත් කිසියම් අවිනිශ්චිතතාවයක් ඇති වෙනවනේ දැන් දැන් හැම තැනින්ම කතා වෙනවා මේ අයගේ ප්‍රජාතන්ත්‍රය සාර්ථක කරන්න ඕන තහනම් පාර්ලිමේන්තුවේ කියන එළියේ කියන හැම තැනම කියන ඊටසේ ඔබ හිතන්න මංජුල දැන් ඊළඟ මැතිවරණයකදී දේශපාලන වේදිකාවේ මේක ප්‍රධාන මාතෘකාවක් වෙනවා රාජපක්ෂවරුන්ට මේකට උත්තර දෙන්න සිද්ධ වෙනවා ඊළඟ මැතිවරණයේදී සමහරට ප්‍රජාතන්ත්‍රය අයිති අහෝසි කරන්නට අනුමැතියක් ලබා ගන්නටත් පුළුවන් ඉන්න වේදිකාවේ ඉල්ලන්න පුළුවන් හැබැයි ඉතිහාසයේ හැම දේශපාලන ගේම් එකක්ම බූමරංගයක් බවට පත් වෙලා තිබෙනවා ඒ හන්දා ඒ කරන හැම දෙයකම ප්‍රතිබල ආපිට ප්‍රතිබල ඒ කරන අයටත් ලැබෙවි මොකද මං හිතන්නේ සිරිමාව මෙතිනියගේ ප්‍රජාතන්ත්‍රය අහෝසි කළා මේ විනාශුනේ කාගේ දේශපාලන ව්‍යාපාරයේද කියන එක දශක හතරක් විතර ගියාට පස්සේ දේනවා පේන්න දිනවා ඉතින් ඒ හන්දා මේ ඒකට යක් ඉතිහාසයට බාර මේ අනාගතයට බාර දෙන්න ඕන මාතෘකාවක් අපි බලමු මේ හැබැයි මේ පහුගිය කාලේ විපක්ෂයේ ක්‍රියාකාරීත්වයත් එක්ක බලද්දී මේ වැඩේ වෙයිද කියලා අපිට සැකයක් තියෙනවා. ඔව් ඒක හරියි. නමුත් දැන් ඒ වගේම විපක්ෂයට මේ දවස්වල අමුතු පණකුත් අවිලා තියෙනවා. ඔව්. කාරණා දෙකයි. එකක් ක්‍රිකට් සිද්ධිය. ෆුල් ටොස් ගොඩක් හම්බෙලා තියෙනවා. ෆුල් ටොස් ගොඩක් හම්බෙලා තියෙනවා. හොඳට හයව ගහමින් යනවා. මන් දන්නේ ඒකේ අවසාන මැච් එකේ අවසාන ප්‍රතිඵලය මොකක් වෙයිද කියලා. අන්තිම බෝලෙට. හැබැයි දැන් පේනවා හොඳට බැට් කරගෙන යන බවක් පේනවා. මොකද ෆුල් ටොස් හම්බ වෙනවා ඒකයි. ඔබ හැබැයි සමහරලාට බැට් කරනදී දැක්කන් පස්සේ මේ සමහර ෆුල් ටොස් වලටත් බැට් එක අල්ලනවා. ඒ කියන්නේ කියන කාරණා සහ කතා කරන කාරණා ඇහුනම් පස්සේ පොඩි මේ සම්බන්ධයෙන් අවබෝධයෙන්ද කතා කරන්න කියලා ප්‍රශ්නකුත් තියෙනවා. අපි කොහොම හරි බලමු මේ තියෙන කාරණා කොහේතනකට ගමන් කරාවේද කියලා. ඒ අතරතුර තවත් ලොකු ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ කතා වුණා. ඒ වගේමයි තාම සමාජීත් මේ ප්‍රශ්නේ තිබෙනවා පොලිස්පතිවරයාගේ ගැටලුව තාම මේ පොලිස්පතිවරයෙක් අලුත් කෙනෙක් පත් කරගන්නට ජනාධිපතිවරයාට නම් උවමනාවක් නැති පාටයි පේන්න තිබෙන්නේ හැබැයි ජනාධිපතිවරයාට පොඩි ගුග්ලි පන්දුවක් ඇවිල්ලා තිබෙනවා ව්‍යවස්ථාදායක සභාව වර්තමාන පොලිස්පතිවරයාගේ සේවා දිගුව ප්‍රතික්ෂේප කරලා තියෙනවා ඉතින් මේකෙන් යලි යලිත් කියවෙන්නේ මං ඒ කියන්නේ මේ සේවා දිගු විතර නෙවෙයි ඒක කලින් සේවා කියන්නේ අවසානයේ සේවා දිගු දෙකම ව්‍යවස්ථාදායක සභාව මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරනවා මං හිතන්නේ තුමා ගිනස් වාර්තා පොතේ යයි වැඩිම සේවා දිගු ප්‍රමාණයක් ලබාගත් පොලිස්පතිවරයා විදිහට මොකද දැන් දැම්ම ගොඩක් හම්බෙලා තියෙනවා තව කීයක් හම්බෙයිද දන්නේ නැහැ හැබැයි දැන් ඔය කවුරු ඕවා ප්‍රතික්ෂේප කරා ජනාධිපතිවරයා ඒව ගණන් ගන්නේ නැහැ ඒකෙන් ඔහු යලි යලිත් කියන්නේ මේ මට මේ ඔය ව්‍යවස්ථාදායක සභාව පාලනේ දැන් බැරි වෙලාවත් හිතන්න මංජුල ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ බලයක් හොඳටම තිබුණා නම් කොහොම වෙයිද කියලා. එහෙමත් නැතුව ඔහුගේ හැසිරීමත් එක්ක බලනකොට ඒ කියන්නේ අපි අර ගිය සතියේත් කිව්වා වගේ දැන් මේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල් වාදී ඒව නැහැ. තමන්ට අවශ්‍ය දේ කරන්න තමයි මේ කටයුතු කරන්නේ. නෑ. ඒ විවසදායක මං කියන්නේ දැන් ඒවා ගිනාවෙත් ඔවුන්ගේ වැදගත්කමෙන් තමයි. ඔව් මොකද කාලෙත් තිස්සේ රටේ දේශපාලන මතයක් තිබ්බා රනිල් වික්‍රමසිංහ කියන්නේ කොච්චර මේ ප්‍රජාතන්ත්‍රවාදීෙක්ද නැද්ද කියලා බලාගන්න එතුමාට බලය දෙන්න කියලා. මං හිතන්නේ දැන් ඒක මේ අපිට හොඳට පිළිමින් පවතිනවා. ඒ කියන්නේ බලය දුන්නාන් පස්සේ එතුමා කොහොමද හැසිරෙන්නේ කියලා. නැහැ 2000 මංජුට මතක නම් 2002 අගමැතිවරයා බවට පත් වෙනවා චන්ද්‍රිකා ජනාධිපති යටතේ. ඊට පස්සේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය අවුරුදු දෙකකින් විතර ඔයගින් පාර්ලිමේන්තුව ඉස්සරහ හැරියා. බලලා බලය ගත්තා අතර. ඒ කියන්නේ අමාත්‍යංශ දෙක තුනක් අරගෙන අමාත්‍යංශ තුනක් ගත්තා කලින් ඊට පස්සේ පාර්ලිමේන්තුව ඉස්සරහ හැරියා. ඊට පස්සේ මේ රනිල් වික්‍රමසිංහ එතකොට අගමැතිවරයා ඔහු හිටියේ අරලිගා මන්දිරේ. දැන් ඔහු බඩු බැඳගෙන එළියට බැස්සා. බැස්සා. ඒ කියන්නේ සටන් කරන්න ගියේ නැහැ. ඒ වෙලාවෙත් මාධ්‍ය හැම ලොකුවට උලුප්පා දක්වපු දෙයක් තමයි දැක්කනේ රනිල් කියන්නේ හොඳ ප්‍රජාතන්ත්‍රවාදී කොහො ඉඩ දීලා ගියා. ඉතින් දැන් ඒ එහෙම කිව්වට ඇත්තටම මේ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා තුළ ඉන්න දේශපාලකයා කවුද කියන එක දැන් තමයි පේන්නේ. ඒකාධිපතියෙක්ද ප්‍රජාතන්ත්‍රවාදීද කියන එක බලාගන්න ඒක දැන් අර බුදුහන්වරු කියලා දිනන මේ වසලයාද මොකාද කියන එක මේ ක්‍රියාවෙන් පේන්නේ කියලා ඒ වගේ තමයි. දැන් ඔහු දැන් ඔහුට මීට කලින් කවදාවත් ජනාධිපති ධුරයක් හම්බෙලා නැහැ. නැහැ. දැන් මේ ඇවිල්ලා ඉන්නේ මේ තියෙන්නේ ණයට ගත්ත ජනාධිපති ධුරයක්. ඒතර ඔහු මහජන ඡන්දයෙන් සිට අඩු වශයෙන් 52ක් අරන් ජනාධිපති වුණා නම් බලය පාර්ලිමේන්තුවේ බලයත් එක්ක හැසිරීම කොහොම වෙයිද කියලා හිතා ගන්න පුළුවන්. නේ?
ඒ මගේ විධායක ජනාධිපතිතුමා අහෝසි කරන්නට අකමැති පුද්ගලයාත් රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙන්න පුළුවන් සමහර ලාවට මේ මොකද මෙතුමා තනි අතකින් සීළු බලය තියාගෙන වැඩ කරන්න කැමති ගතියක් තමයි පේන්නට තියෙන්නේ. ඔව් අහෝසි කරන දැන් ජනාධිපතිතුමා අහෝසි කරන්න යනවා කියලා කතාවක් ආවනේ. ඒ අහෝසි කරන්න යන්නේ පැහැදිලිවම අපි මීට කලින් මේ කතා කරා. ඒ කියන්නේ ඒ තමන්ගේ බලය අතවගෙන නිසා නෙමෙයි. තමන්ගේ බලය තමන්ට ඒ මහමෙති ඒ මැතිවරණ ජනාධිපතිවරණයකින් දිනන්න බැරි නිසා තමයි අහෝසි කරන්නේ. හැබැයි වෙන විදිහකට බලය රඳව ගන්න. මම හිතන්නේ 1948 ඉඳන්ම ශ්‍රී ලංකාවේ මේ 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 පසුගාමීත්වයට හේතු වෙනට ඇත්තෙත් මේ පෞද්ගලික තීන්දුව తీරන පෞද්ගලික වාසිය තකා නීති වෙනස් කිරීම, ව්‍යවස්ථාව වෙනස් කිරීම, ඊළඟට තමන්ගේ පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කිරීම මේ සියල්ල සිද්ධ වුණා. ඉතින් රනිල් වික්‍රමසිංහ මහතාත් මම හිතන්නේ ඒකම යලි පෙන්නමින් ඉන්නවා. තමන්ගේ සහ තමන් යම් කඳවුරක පෞද්ගලික වුමනාව තකා විවස්ථාව පව වෙනස් කරනට උත්සාහ කරමින් ඉන්නවා. අපිට මෙහෙමයි මජුල. අපිට රටේ නායකයා වෙන්නේ රනිල් වික්‍රමසිංහද කවුද කියන අදාළ නැහැ. නමුත් අපිට අදාළ වෙන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්ති සහ ක්‍රියාවන් නිසා අපිට වෙන ලාභ ප්‍රයෝජන පාඩු මොකක්ද කියලා. يعني අපිට අතිඳින්න සිද්ධ වෙන දේවල් අනුනේ අපිට ජනතාවට. දැන් අපි අතිඳින්මින් ඉන්න දේවල්. ඔව් දැන් අයවැයක් ගෙනාවා ලොකු මොනවද ලොකු කතා ගොඩක් කියලා අයවැයක් ගෙනාවා. දැන් මේ අයවැයෙන් රුපියල් 10000ක රජයේ සේවකයන්ට වැටුප් වැඩි කළා. දැන් අපි මේක මේ අයවැයට කලින් කතා කරපු දෙයක්. දැන් ඒ අයවැය අප්‍රේල් වැඩි කරනවා වැට් එක 18%ක් වැඩි කරනවා ජනවාරි වල ඉඳලා. ඊට පස්සේ ඒ අතරෙම කියනවා මොකද මොකද උද්දමනය මේ නිශ්චිත මෙහෙම අගයක පවත්ව ගන්නවා කියලා. ආර්ථික විද්‍යාව දන්නේ නැහැ දන්නවා ඒ කරන්න බැරි වැඩ කියලා. يعني ගැලපෙන්නේ නැහැ ඒක. ගැලපෙන්නේ නැහැ කියලා. අනිත් එක ෆිච් රේටින් ආයතනයේ මේ දැම්මම කියලා තියෙනවා මේ අයවැය යථාර්ථවාදී අයවැයක් නෙවෙයි මේ අපේක්ෂිත ඉලක්ක මේ කියනවා සපුර ගන්න බෑ කියලා. හැබැයි ඉතින් මේ අයවැය විතරක් නෙවෙයි මංජුල. හැමදාම අපේ අයවැයල් එහෙම තමයි. ඒ වෙලාවට හැදුවා මිසක් ඒවා රියලිස්ටික් අයවැයල් නෙවෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ අයවැයට දෙන පිළිගැනීම. මේ හරිම අසාධාරණ පිළිගැනීමක් දෙනවා රටේ මිනිස්සු බලන් ඉන්න මෙන්න බජට් එක ගැන මේකේ මෙහෙවේ එන්න හරි පොඩි දේවල් වෙන්නේ සමහරවිට සිගරට් එක රුපියල් 5කින් වැඩි කරනවා අරක්කු බෝතලේ රුපියල් 10කින් වැඩි කරනවා මේ පඩි රුපියල් දැන් මේ පඩි වැඩි වීමත් එක්ක අර මායාවක්. ඇත්තටම රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේ රාජ්‍ය සේවකයන්ට දෙන වැඩි වීම නෙවෙයි. රටේම සමහර ගොඩක් රාජ්‍ය සේවකයන් බලන් හිටියා ඔවුන්ගේ පඩියට ගහන බද්ද අඩු කරයි කියලා විශේෂයෙන් වෛද්‍යවරු. දැන් රටේ මිනිස්සුන්ට වෙලා තියෙන රාජ්‍ය සේවකයන්ට වෙලා තියෙන ලක්ෂ වල පඩි ගන්න අයට වෙලා තියෙන්නේ අර වාහනයට ගෙදරට ගත්ත ණයට කැපුණාන් පස්සේ ජීවත් වෙන්න සරලනේ වැටුමක් අතට එන්නේ නැහැ. ඉතින් ඒ ගොඩක් දෙනා බලාපොරොත්තු වෙන යම් ප්‍රමාණයක මේ බද්ද අඩු වෙලා අපිට සහනයක් ලැබෙයි කියලා. හැබැයි ආණ්ඩුවට අඩුම තරමේ මං හිතන්නේ ඒ උත්සාහය ගන්න තිබ්බා මේ මේ රුපියල් 10000කින් පඩි වැඩි කරනවට වඩා යම් ප්‍රමාණයකින් 5%කින් හරි ඒ පඩියට ගහන බද්ද අඩු කරා නම් ඒක රටේ මහ ජනතාවට ගණන් හදලා බලන්නකෝ. රජයේ සේවකයෝ ලක්ෂ 15ක් ලක්ෂ 15ක් ඉන්නවා. ලක්ෂ 15ට වැඩි ලක්ෂ 15 ගානේ 10000ක්. 10000 ගානේ ලක්ෂ 15ක් මාසෙකට. ඉතින් ඒ ඒක දුන්නා නම් මේ මේ බදු සාහනෙට රටේ මිනිසුන්ට බෙදලා. ඔව්. ඒක සාධාරණ. සාධාරණයි. ඉතින් මම කියන්නේ මේකෙන් ආණ්ඩුවට ලොකු පාඩුවකුත් නැහැ, හේතුවකුත් නැහැ. ඔව් ඔව්. සමහර ඒකෙන් වෙන්නේ ආර්ථික ප්‍රගමනය. මොකද මේ හැමෝම රට හැරදෑයම යම් ප්‍රමාණයකට අඩු වෙන්න පුළුවන්. මං මට හිතාගන්න බෑ ඇයි මේ ආර්ථික විශ්ලේෂකයෝ මේ මහාචාර්යවරු ආචාර්ය වහදන මේ අයවැය ඒ වගේම ජනාධිපතිවරයාට කියන්නේ රටේ උගත් සහ බුද්ධිමත් පොත්පත් කියවන පුද්ගලෙක් කියලා තමයි සලකන්නේ. ඉතින් ඒ වෙලි පිරිසක් එකතු වෙලා ඇයි මෙහෙම තීන්දුව తీරන ගන්න කියන ගැටලුව තිබෙනවා. ඔන්න ඔහොම තමයි සතියක් පුරාවටම රටේ ආර්ථිකය ඒ වගේමයි දේශපාලනය ක්‍රියාත්මක වුණේ. එහෙනම් බොහොම ස්තුතියි කුලා ශ්‍රී අද දවසේ තාවට අපි සූදානම් නැවත ලැබුණ සතියේදී රටේ ලෝකයේ තොරතුරු සමගින් ද නිවුස් වික් තුලින් නැවත ඔබව හමුවන්නට.